ආණ්ඩුවේ නායකයයි අනිත් පැත්තෙන් ආණ්ඩුවේ නායකයත් එක්ක ඒ එක්කෙනෙකුට විපක්ෂේ ඉන්න බෑ කිය. විපක්ෂ නායකකම ගන්න බෑ කියලා. පූර්වාදර්ශ කීයක් තිනවද එහෙම මේ රටේ 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විජේතුංග මැතිතුමාගේ යටතේ විජේතුංග ජනාධිපතිතුමාගේ යටතේ අගමැති වුණාට පස්සේ විපක්ෂ නායක හැටියට හිටියේ කවුද? රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. ආණ්ඩුවේ ඒ විපක්ෂ දෙවෙනි පැතයි 2001 2001 මැතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති හැටියට පත් වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණාට පස්සේ කවුද විපක්ෂ නායක හැටියට හිටියේ? ආණ්ඩුවේ. එතකොට විපක්ෂ තුන්වෙනි වතාවද මේ පහුගිය වතාවේ නිමල් සිරිපාල මැතිතුමා විපක්ෂ නායක හිටියා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණාම විපක්ෂ නායක හැටියට හිටියා නිමල් සිරිපාල මැතිතුමා. මේක මහින්ද රාජපක්ෂ මහතාට විතරක් අදාළ නොවෙන්න බෑනේ. ඒ නිසා දැන් පිළි අරගෙන තියෙන්නේ මේක ඒ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ රාජපක්ෂ විරෝධය ගේන්න දිගින් දිගටම. මොකද එතුමා පැහැදිලිව ප්‍රකාශ කර මම අහගෙන හිටියා සුවන්දරන් මහත්තයා පහුගිය දිනක යාපනයේදී ප්‍රකාශයක් කරා පරරාජ සිංගම්ගේ ගුණානුස්මරණ රැස්වීමේදී. ඒකේදී ප්‍රකාශයක් කළ කිව්වේ හමුදාපති වුණත් සරත් පොන්සේකට අපි ඡන්ද දුන්න රාජපක්ෂ විරෝධී නිසා. ඊට පස්සේ මෛත්‍රීපාල මහතාට අපි ඡන්ද දුන්න රාජපක්ෂ විරෝධී නිසා. ඒ නිසා අපේ තියෙන රාජපක්ෂ විරෝධය. එහෙමයි එතුමා කිව්වේ. ඒ නිසා තාමත් පැහැදිලිව එතුමාට තියෙන පෞද්ගලික ප්‍රශ්න මේක. මේ යුද්ධේ නැති කරපු එකේ තරහ තියෙන්නේ. ඔවුන්ගේ තියෙන ඔවුන් ඩයස්පෝරාවත් එක්ක කරපු ගනුදෙනුව පිළිබඳ ඒගොල්ලන්ට ගැටලු තියෙන්නේ. ඒවයින් රැකෙන්නේ ඒගොල්ලෝ කල්පනා කරන්නේ. ඒ නිසා දැන් ප්‍රශ්න කීපයක් විසඳලා තියෙනවා. එකක් අපි විපක්ෂයට ගිහිල්ලා තියෙනවා. විපක්ෂ නායකකම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබලා දීලා තියෙනවා. ඊළඟට අපේ සටන තියෙන්නේ මේ අවුරුද්ද ඇතුළත කොහොමද අපේ ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ, අපේ ජනාධිපතිවරයෙක් පත් කරන්නේ කියන එක. ඒක මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා මේ රටේ ජනතාවට 2019 වර්ෂයේ ඉතාමත්ම වැදගත් වර්ෂයක්. මේ රටේ දේශපාලන වෙනස් වීම වෙන වර්ෂයක්. ඒ නිසා මේ රටේ ජනතාව පෙළගැහිලා ඉන්නෝ මේ ආණ්ඩුව ඉවත් කිරීම සඳහා.